අවසරයන්ගේ තමයි මේ දැන් අපි බොහෝ දෙනෙක් දැන් ඉතිරිදා ජීවිතවල බොහෝ කාර්ය බහුල තත්ත්වයක ඉන්න අය. එතකොට දැන් අපිට හාමුදුරුවෝ මේ ජීවිතයේ විවේකී අපි. එතකොට අපි කොහොමද මේ ධර්ම මාර්ගය වඩන්න පටන් ගන්නේ? දැන් ධර්මයක් කියන බුදුහාම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිවන තියෙන එකම මාර්ගය වඩන්න සතරසතිපට්ඨානයි. එතකොට දැන් මේ සතරසතිපට්ඨානය වගේ එකක් කරා ඒ කියන්නේ අපි ඉතිරිදා ජීවිතයේදී අපි මේ විවේකයක් නැති කොටසකුත් එක අපි කොහොමද හඳුනන්නේ මේ වගේ මාර්ගයක් වඩන්නේ අපිට පුළුවන්ද? එමුනම් ඒකට මොකක්ද තියෙන මාර්ගය? ගොඩාක් වැඩ කටයුතු වැඩි වුණාම පොඩ්ඩක් ගැටලුයි ප්‍රායෝගිකව. ඒ කියන්නේ අප්ප කිච්චෝ කියන්නේ ඒකනේ. හැබැයි අර අපි කවදාකවත් ගෙදරින් එළියට බහිනවද මූණකට හොදන්නේ නැතුව? ඒ මූණකට හොදනකොට අපිට යම් ෆ්‍රෙෂ්නස් එකක් දැනව නේද? ඒ වගේ මේ ධර්මයේ අපිට දානකොට එන ෆ්‍රෙෂ්නස් එකක් අල්ල ගන්න ඕනේ. දැන් අර මේ මල්ලි කෙනෙක් කිව්වේ එයා යනකොට ඊට පස්සේ ඒක මහන්සි වගේ ප්‍රැක්ටිස් කරන්න යනකොට එයා ට්‍රයි කරලා තියෙනවනේ ඊට ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් රිට්‍රීට් එකේ ඉන්න ගමන් අර එනර්ජි එකක් එනවනේ. ඒ බූස්ට් එකක් ඇවිල්ලා ඊට පස්සේ යනකොට ඒක මහන්සි නෑ. ඒ වගේ අපිට පොඩ්ඩක් උදේවරුවේ අඩුම ගානේ පොඩි රිචුවල් එකක් පටන් ගන්න ඕනේ. මුණකට හොදනවා වගේ මිනිත්තු 15ක්. ඒක මුළු දවසටම එෆෙක්ට් එකක් වෙනවා. ඒකට ඉතින් පොඩි දෙයක් තමයි මේ මෛත්‍රිය හරි ආනාපාන සතිය හරි චුට්ටක්. ඒ ටික වඩලා ඊට පස්සේ අර මේක පොඩ්ඩක් කියවන ටිකක් වඩලා ඒ කියවන එකේ ගලපලා අර ටිකක් හිත ධර්ම කාරණා ටිකක් ඔළුවට දාගෙන ඒ වගේම මතක් කරන දවස පුරා මගේ කොහෙද කැඩුනේ? ඊයේ දවස්වල කොහෙද මගේ රාගය අමුතු විදියට ආවේ? ද්වේෂය කොහොමද ආවේ? ඒක මං කොහොමද දැන් මෙතනදී ඒක නැතුව වැඩේ කරන්නේ කොහොමද කියලා. ඒක හොඳට අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ඒක මග බල මරින්න බලන්න ඕනේ. සීලය කියන්නේ කොහෙද? බොරුවක් කිව්වේ කොහෙද? අන්න එහෙම ප්‍රැක්ටිස් එකක් දාන එක අල්ල ගන්න ඕනේ. ඊට පස්සේ යන ගමන් ඒ දේට ફોકસ කරන්න පොඩ්ඩක් දැන් එලවනවනම් අර ස්ටියරින් වීල් එක හොඳට ෆීල් කරන්න චුට්ටක්. එතකොට අර ඒ ටෙන්ෂන් වර්ගය වැඩෙනවා. අපි ඒක නිතරම කරනකොට ඒක වැඩෙනවා. වැඩෙනකොට අර ස්ට්‍රෙස් මයින්ඩ් එක අඩු වෙනවා. සීට් එක කොහොමද ෆීල් වෙන්නේ? දැන් මේ භාවනාව කියන්නේ පාළු තැනකම නෙමෙයි. ඊට පස්සේ ඒවා පොඩි පොඩි ටෙක්නික්ස් ඒක ගන්න ඕනේ. ඊට පස්සේ අඩි මේ පේන ටිකට මේවා කරනවා. දැන් ඔන්න කල්පනා වෙනවා රස්සාව මේක තියෙනවා අරක තියෙනවා අර වැඩේ කරන්න ඕනේ. ඒක දැන් දන්නවා ප්ලෑන් එකක් කරනවා ආයි මෙතනට ගේන්න ඕනේ. පේන ටිකට අනවශ්‍ය දේ බලන්නේ නැතුව ඔය දෙක තමයි ප්‍රධාන. අනවශ්‍ය දේ ඇහැ කන නාසයෙන් බලන්නේ නැති එක සීලයක්. ඒක ට්‍රයි කරනවා වාහනේකට. වාහනවල කවුද අස්සේ ඉන්නේ කියලා බලන්නේ. වාහනයක් දකින්නවා වාහනේ අස්සේ බලන්නේ. ඒ වගේ ඉන්ද්‍රිය සංවර සීලය ඒවා ට්‍රයි කරන්න පුළුවන්. ඒකත් එක්ක අර වර්තමානයේ මේ පේන ටිකට මතක් කර කර ඕක නැචරලි එන්නේ නැහැ. ඕක මතක් කරන්න වෙනවා මේ ස්ටයිල් ටික පේනවා. ඒ ටික පොඩ්ඩක් සිම්පල් දේ පොඩ්ඩක් බලන්න ෆීල් කරන්න ඕම බල බල යන්න ඕනේ. එහෙම යනකොට ටිකක් තේරෙයි අර අමුතු සහනයක් එනවා. ඕව අත්දකින්නකොට අර වැඩ අතපසු වෙන්නේ නැහැ. තමන් අර මහන්සි නැති හිතක් එක්ක වැඩ කරන්න පුරුදු වෙනවා. ඕව ඒ රසේ ගන්න ඕනේ. එතකොට අර මේක ට්‍රයි අත්දැකම් පස්සේ ඒක කරන්න පටන් ගන්නවා. ලොකුවට වෙන වැරදි බලන්න ඕනේ තමන්ගේ. බොරුවක් කියන තැනක් වෙනවා නම් තව මොනහරි ඒවා කොහොමද මගහරින්නේ? ඒකත් එක තමයි මේවා කරන්න ඕනේ. ජප කරන්නත් පුළුවන් ඕන බුද්ධෝ භගවාති හරි එහෙම 108ක් හරි ඒකත් යන ගමන් හරි. එතකොට අර තමන්ට ඒ ફોકસ කරන මේකක් වෙන්නවා. බණ පොත කියන දැන් ඔය සතිපට්ඨානේ සූත්‍රයේ එක සූත්‍රයක්. දැන් ඕක තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ ඔය ටෙක්නික් ක්‍රමයට ප්‍රැක්ටිස් වෙච්ච එක. මේ දේශනාවල වල ධම්මානුපස්සන ඕන තරම් තියෙනවා. අපි දැන් ඒක එකක් කෙනෙකුට හරියන්න පුළුවන්. මේක එකම කසායක් වගේ අද ඒක ලැබිලා තියෙන්නේ. දැන් මෙතනදී එකයි මේ කරන්නේ බුදුහාඳුර වෙන රහත් කරපු සූත්‍ර ඔක්කොම අරගෙන එහෙම බැලෙනකොට Tamanට වදින එකක් Tamanට ගැළපෙන ඒවා තියෙන්න පුළුවන්. ඒතකොට ඒක බෝරින් උත් නැහැ. ඒක වෙන විදිහට ඒ ફોકસ කරන විදිය පුරුදු වෙනවා. ඒ ධම්මානුපස්සන මහත් ඒක දැනගත්තද මම අර මෙහෙම මේ සූත්‍රත් එක්ක රිට්‍රීට් කරන හැටිෙම ඒක කලක් තිස්සේ ඔක නැත්නම් දැන් තාමනි දන්නේ ගෝයන්කය ක්‍රමයේ සතිපට්ඨානේ මොනවාද ඒ සූත්‍රේ ඒක විතරක් අරගෙන මේකෙම නෙමෙයි මේක දේශනා දිගට මේක බලනකොට ඒ සක්මණේ විශේෂයෙන් මෙනී කරනකොට ඒක වඩන්න පුළුවන්. ඕකේ is it 5 minutes in English? Okay. Swami Nanda,
චුති එකන ක්‍රෂ් පෝග්‍රමයක් කර අන්ති මෝතය අන්තිම අපිසර ඉස්කොල පාඩන් කරා එතර උත්තර එනවාන මත්තට මගෙන් ආණ්ඩ ඔන්න හැම්බිලෙම කරන්න වෙන පුරුද්ධ තම වැඩ කරන්නේ පුරුද මට කියන්න පුළන් මගේ අදැකම හිමාලය යනකොටරමං කරපු ඇට වර කරපු හැමදාම කරන එකන ආව එන්නේ එම කරේ නැත්තං එන්ඩ විදියක්ට හැමදාම වෙන එකක් කරන්න ඒක මතක් වෙනවා ඒ වනුව කර්ම රැස්සෙන සටේ කොේද ඒක වෙනස් වෙන්න විදියක් හන්දර හන්දරට වෙන අලුත් පනේ එකට මේ එක මගකන යන්නේ ප්‍රක්ටිස්යක්න ප්‍රක්ටිස් කරන කෙනෙකුට උදව්වේ මේක බණහලා ඔළුව කුචිකවන්්ඩාසල් කට්ටියට ඇ ගොඩක් අයි කියන හාමුදුර වහන්ස කියනවා අලුත් නෑ මේක නෑ බැයි අර අපි කරන්න ඇති එක තමයි කියලා තමයිවට කියන මදන්න ගොඩක් ඉස්සර හම්බෙලා තියන්නේ දෙදස් එකකාලෙ මං කැලේ යන බම්ඹරගස්තලය ආවද දන්න මදන්න ඕ වෙන්න තියන්න බම්ඹරගස් කැලේ ඇතුළේ හිටිය එකකාල එනම් පින්වතුන මහත්තයට මුත්තරයාව පින්වතුනට එනම් ධෛර්ය ශක්තිය ලැබෙන්න මේ ආපු ගමනේ සසර පෙරපින මතුවෙන්න මේ පොත් ළඟ තියාගන්න බලන්න මේව ගන්න ඇඳගාව හරි තියාගෙන පොඩ පොඩ මේ මේක කියවන්න මේක කියලා මෙනී කරනකොට ලොකු කර්ම ටිකක් ගෙවේවි. කාර්ය බවුල වෙන්න පුළුවන් අඩු ගානේ සීලය රැකෙන එකවත් ප්‍රැක්ටිස් කරන්න බලන්න. ඒවා ට්‍රයි කරන්න ප්‍රායෝගිකව මානසික සුවය තියාගන්න ජප කරන්න බුද්ධෝ භගවාති හරි උදේට එකපාරක් යන ගම වාහනේ. ඒව කරනකොට තමන්ට අදෘශ්‍යමාන යම් මේකක් ලැබේ. මම අර බෝධිය සම්බන්ධව කිව්වා. දැන් මොකද මට ඔක්කොම හම්බෙයිද නැන්දේ දන්නේ නැහැ. අර විසඳගන්න බැරි ප්‍රශ්න වලට මේ බෝධියක් තියෙනවද අපේ ස්වාමීන් බෝධීන් වහන්සේවත් කොහෙන් ගෙන අපිකද මේක ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ එහෙන් ගෙන අපිකද ස්වාමීන් වහන්සේ මේ මේ බෝධීන් වහන්සේ නමක් වැඩිනොත් ඒක ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ නම අංකුරයද නැහැ මොකද්ද මෙහෙම එකක් පැලයක් දෙන්න. ලංකාවෙන් කියන්නේ ලංකාවෙන් ගෙනාවේ එක නිකන් බට් කරපු හරි මොන හරි එහෙමද? බොන්සයි වගේද නැත්තම්? ආහා. ඒතර එක ජයසිම බෝධින් වහන්සේට සම්බන්ධයක් නැත වෙන බෝධියකින්ද ගෙනාවේ දන්නේ නැහැ. බෝධිය කරා ඒක කමන්නේ. මොකද මම අර පොඩ්ඩක් විසඳෙන්නේ නැති ප්‍රශ්න වලට යම් දෙයක් කියනවා. ඒවා උදව් වෙයි. අර YouTube එකෙන් බල්ලා මේ ඔන්නම් දැනගන්නත් පුළුවන්. මොකද මං ගාවට එනවනේ එක එක කට්ටිය දන්නේ නැද්ද? හොයාගන්න බැරි ප්‍රශ්නයි, දුක්ඛයි ප්‍රශ්නයි ඒවත් එක්ක. එහෙම තියෙනවා නම් පින්වතුලට හිර වෙලා වගේ, බ්ලොක් වෙලා වගේ මොන හරි භාවනා වෙයි. මොකද තමන්ගේ ලෞකික ජීවිතේ මොන හරි එකක් තියෙනවා නම් හොයාගන්න බැරි. ඒක මමත් අත්හදා වඳපු එකක්. බ්‍රහ්ම මූර්ත වෙලාවේ මේ ඒක පුළුවන් නම් හොඳයි. දැන් සමාකය ඔය රිට්‍රීට් කරන වෙලාවේ මෙල්බන් වල, මෙල්බන් නෙමෙයි සිඩ්නි වල එක තරුණ මහත්තයෙක් හිටියා. මම දැක්ක එයා ක්‍රචසුත් එක්ක හිටියා. එයාගේ පිළිකාවක් මෙහෙන් යනවා. ඒකත් කන්ට්‍රෝල් කරන් එයාගේ මොනවද අණවින කොඩිවින කළා කියලා, ඒක පවුලේ කට්ටිය හොමම එයාගේ තාත්තත් ඒක නැති වුණා හොම කියලා මෙයා එක දවසකට යාවේ. එයාට සල්ලිත් නැහැ. රස්සාවත් එයා කාගෙද බොරෝ කරන් ඒ රිට්‍රීට් එකට දන්නේ නැහැ. ගෙවන්න ඕනේ අර ඉන්න තැනට.
ඒ සල්ලි මේවා කරගෙන ආවට පැයි හැමදාමාව ඊට පස්සේ ඇවිල්ලා මං දැක්ක යා හරි ස්ටඩි නෑ. පස්සේ හතරවෙනි දවසේ තුන්වෙනි දවසේ මාව හම්බෙන්න ආවා. මාව හම්බෙන්න ඇවිල්ලා එයා මට කිව්වා මෙහෙම අනවින අරව මේවා තියෙනේ ඔක්කොම. මම එයාට කිව්වා මේ බෝධින් වාසය සම්බන්ධව කරන්න තියෙන දේක් කිව්වා. ඒක මම පිඟුතලට කියන්නම්. ඒ බෝධිය සම්බන්ධ මේ ඒ කරන්න තියෙන එක ඒක එයා මොනවාද මේ එයා ඊට පස්සේ මං හිතුනේ එයා රිට්‍රීට් එකේ වුණාන් පස්සේ කරයි කියලා. එයාට හදිසියට එයා ඉන්න ගමන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අදිෂ්ඨාන කළා. මෙයා ඒක කරා. මම දැක්ක එයා ඊළඟ දවසේ මෙයා අමුතු මේ මොකද ඒක කියන්නේ මේ හරි සූර්යා වගේ මෙහෙම ප්‍රභාෂරව. එතකොට එයා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මට මම මේ ඉඳන් අදිෂ්ඨාන කළා ඔබ වහන්සේ කියපු දේ කරා කියලා. එතකොට මම දැක්ක එයා හරිම අර මනස නිරෝගී මේකයි. එතකොට මේක ප්‍රියකොතරි බ්‍රහ්ම මූර්ත වෙලාවේ කරන්න පුළුවන් නම් හොඳයි ළඟ බෝධියක්ට යන්න පුළුවන් නම් තමන්ට පිළිකාරි මොන හරි ලොකු ප්‍රශ්නයක් ජීවිතේ තියෙනවා නම් මම මේක අත්හදා බැලුවා. ඇත්තට මම මේක අත්හදා බැලුවේ මගේ තාත්තා සම්බන්ධව. මගේ පියතුමා නැති වෙන්න වගේ ගියා දැන් අවුරුදු 1කට 2කට ඉස්සෙල්ලා. එහෙම වෙච්ච වෙලාවේ මට ලැබිච්ච යම සංඥාවක්ම වුණේ දැන් මගෙත් එක විදියක් තියෙනවා යම් ඍෂිවරුන්ගෙන් ලැබෙන යම් සංඥා මාලාවක්. ඒ සංඥාවල් ඇති වුණේ මොකද්ද තාත්තා දැන් නැති වෙනවා එහෙම කියලා. ඉතින් කරපු වැඩේ මේ මං එතකොට තමයි තාත්තා වෙනුවෙන් මේ පළවෙනි පාර බෝධිය සම්බන්ධ කරලා යම් දෙයක් මං කරා. ඔය දැන් කියන්න යන දේ ඒක කරාම මෙයාට එකපාරටම මං දන්නේ ඒකින්දද බෙහෙත්ින්දද මොකද්ද දන්නේ කොමරියා ගොඩෙන්ඩ පටන් ගත්තා. ඒ බෙහෙත් වැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ යම් මහාන කරා. ඉතින් මේක මම අත්දැකපු දෙයක්. මම ගිය පාරත් කිව්ව වෙන දෙයක් බෝධිය සම්බන්ධව කරන්න මේක මම අලුත් එකක් කියන්නේ සමහරවිට පිළිකර අවශ්‍ය කමන්නේ 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 හරි මහා සංඝරත්නේ සියතනම් පූජා කරන්න. ඉතින් පිඟුතුනි මේ ඒ අර මොකද්ද ඒ බෝධිය සම්බන්ධව මෙහෙමයි කරන්න ඕනේ. දැන් හදිසිය පිඟුතුලට බෝධියක් ගාවට යන්න බැරි නම් අර වගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රීපත් කළා හරි බ්‍රහ්ම මූර්ත වෙලාවේ මං හිතනවා ඒක වැඩ කරයි. මොකද පිඟුතුලට අනේක දුක් තියෙන්න පුළුවන්. එක එක විශ්ඳන්න ගන්න බැරි දේවල් එන්න පුළුවන්. මේක මම අත්දැකපු දෙයක්. ඒක තමයි උදේ පාන්දර මොකද්ද 3 කාලේ ඉඳන් 5 මාර වෙනකල් ওই කාලයක් තියෙනවා. විශේෂ කාලයක්. ওই කාලෙදී බෝධින් වහන්සේ ගාවට ගියාම නිකන් හිතන්න අරකයි බෝධියක් කියලා. ඒක හිතන්න ඕනේ බුදුන් වහන්සේ අනිගේ අනිමිෂ ලෝචන පූජාවෙන් වැඳුම් ලැබපු ඒ කිසි වස්තුවක් මේ තුන් ලෝකේ නැහැ. ඒක සීපත් කරන්න ඕනේ එකක්. අනිත් එක තමයි ජේතවනාරාමේ තිබ ආනන්ද බෝධිය. ඒක බුදුහාඳුරන්ගේ හා සමානව බුදුහාඳුරගේ දේහයට සමාන කළා මේවා කරපු ඒ බෝධිය එහෙම හිතන්න ඕනේ. ඒක නිකන් ගහක් නෙමෙයි. ගහක් කිලිත්වොත් ඒක ගහක්. අර විදිහට කල්පනා කරොත් ඒක Tamanට පැහැදිලි වෙනවා. එතකොට පින්වතුනි ඒ බෝධින් වහන්සේ ගාවට ගියාම තව එකක් සීපත් කරන්න ඕනේ. පාරමී බලය බුදුන් වහන්සේගේ පාරමිතා බලය තාමත් විද්‍යමානයි. ඒක නිකන් නෙමෙයි වට්ටක ජාතකයේත් ඒ කරපු සත්‍යක්‍රියාව පින්වතුනි අදටත් පකල්පේ ඉවර වෙනකල් ඒකේ බලය පිටලා තියෙනවා. එතකොට හිතන්න අනිත් කොච්චර ওই වගේ ආත්ම පිරිසුදු ආත්ම වලින් ඒ බුද්ධත්වය ඇති කරාද. ඒ පාර උන්වහන්සේ ජීවතුන් අතර නැතත් ජීවමානව නැතත් ඒ බුද්ධ පිරිසුදු ඒ බුද්ධත්වයේ තියෙන පිරිසුදු මේක ඒ බලය තාම තියෙනවා පින්වතුනි. උන්වහන්සේගේ කරුණාව මේ දේවල් වල පිටලා ගිලා තියෙනවා. පින්වතුලගේ ප්‍රශ්න කරදර දුක් නැති කරන්න. ඒක එහෙම සීපත් කරන්න ඕනේ හැබැයි. එහෙම සීපත් කරලා ඔය දැන් එක එකව තියෙන පුළුවන් අනවින කොඩින මට තොইলයක් කියන්න බෑනේ පින්වතුලට. මට කියන්න පුළුවන් මේ දේ. මේකෙන් මම දන්නවා දේවල් වෙනවා. තමන්ට තියෙන ලොකු ගැටලු තියෙනවා නම් විසඳෙන්න ඕන තියක් තියෙනවා නම් විසඳෙන්න වැටපිටාවක් මාර්ගයක් සැලසෙනවා. ඕම සීපත් කරලා හිතන්න ඕනේ මගේ හැඟවිච්ච කර්මයක් තියෙනවා නම් සංසාරේ ඒ කර්ම විපාකයේ මොන හරි මට වද දෙනවා නම් දුක් කරනවා නම් ඒ කර්ම විපාකයේ निराකරණය කරන්න තුන් ලෝකේ ගුරුන් වහන්සේ ඔබ වහන්සේ කියලා බෝධියට කතා කරන්න ඕනේ. ඔබ වහන්සේ කියලා ඒ සීපත් කළා ඒ බෝධින් වහන්සේට
මනාද බාර කරන්න ඕනේ. ඒකනේ බුදුන් වහන්සේට බාර කරන්න ඕනේ. ඒ හැඟවිච්ච කර්මයක් තියෙනවා නම් මම මෙතෙක්කල් කරපු කර්මයි පිනුයි කුසල්ුයි ඒක මෙතෙන්ට බාර කළා. මෙතෙක් කාලයක් කරපු කුසල් තියෙනවා නම් ඒකත් බාර කළා. උපවාසයට බාරයි ඒක නිරවුල් කරන්න කියලා ඒක බාර කරන්න ඕනේ. මේක හරියන්න මේවා වෙන්න කියලා කියන්නේ නරකයි. ඒක එහෙම බාර කරන්න ඕනේ. හැබැයි අර විදිහට සීපත් කරන්න නම් උන්වහන්සේගේ පාරමී බලය තාමත් විද්‍යමානව මේ ලෝකේ තියෙන හැටි. ඒක ආරක්ෂාවට තියෙන හැටි. ඒව සීපත් කළා එහෙම කරන්න ඕනේ. ඕන ඊට පස්සේ තුන් සූත්‍රේ හරි පහනක් හරි ඒව පත්තු කරන්න පුළුවන්. මම හැබැයි මේ දේ කරන්න කෙරුවා නම් දවස් 3ක් පිට ඊට පස්සේ මතක් වෙන හැම වෙලාවකම දිගටම කරන්න පුළුවන් යම් දෙයක් වෙනවා. නොපෙනෙන හැඟවිච්ච බාධා තියෙන දෙයක් තියෙනවා නම් ඒකට මේකෙන් යම් දෙයක් වෙනවා. ඊටත් වඩා උපරිම වෙනවා මේ පොත්පත් කියවලා මම කියපු ප්‍රතිපත්ති පූජාව කරනවා. සමහරට ඒක තමන්ට කරන්න පුළුවන් තරමට බැරි තත්වයක් තියෙන්න පුළුවන්. එච්චර පීඩාවකින් ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් එහෙම වුණොත් අරක ඔන්න තව එකකුත් තියෙනවා. හාමුදුර නැවතුනම ඔක්කොම සයිල්. ඕකේ. පවුනේ මෙච්චර වෙලා ඉන්නවා කියන්නේ ලේසි නෑ ළමයින්ට. අම්මලත් දැන් පිංගුතුනේ අපිත් මෙහෙම ඉපදිලා වන්නේ නේද? අපි දැන් මෙහෙම එකපාරට මේ විදිහට ඉපදුනාද? ආ නාකි කට්ටිය නාකි විදිහට ඉපදුනාද? ඔක්කොමලා පොඩියට එක කාලයක් හිටියානේ. ඉතින් මම කර්ම විපාක ගැන යම් දෙයක් ප්‍රායෝගිකව කිව්වා. ඒකින් මෙතන කියන්න අවශ්‍ය වේද දන්නේ නැහැ. මට හිතනවා කියන්නත් කියලා. ඒක මම ඇත්තටම තරුණ අයට මල්ලි පුතාලට මම කියන්නේ Do you think that there is something called karma? You think? How do you think? Why? Like some good and bad things, what we did in the past is happening now to us? Do you think like that? Okay. I suggest you to read Edgar Cayce, Many Mansions also. If you have time, that book, it will be very helpful. Mang enang ivara karno, then wedi vela tiyanne. පින්තුලට ධර්මයේ ශක්තිය සාන්තිය අඩුවක් නැතුව ලැබෙන්න මේ ආපු ගමනත් පින්තුලගේ ජීවිතවලට දැන් ටිකක් හොඳයි නේද පුතා? සමහරවසේ ගාව ඉන්නකොට කොහොම හරි චුට්ටක් හරි හොඳ වෙන්න ඕනේ. ඉතින් සසර පෙර පින මත වේවා. කිසිම දුකක් පීඩාවක් මනසට ගතට නොවෙන්න මේ උතුම් මග මේ අද දවසෙත් මේ කරගත්ත කුසල්නේ මේ සංවිධානය කරපු ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුනුත් මම පස්සේ දැන් මතක් වුණේ බුද්ධික මාත්‍යලයේ මේ ගිය පාරත් ඒ මට දන්නේ නැද්ද එයාගේ නෝල් නැහැ මේ ඔක්කොම ප්‍රැක්ටිස් කරන කට්ටිය ඒගොල්ලන් හිටිය රිට්‍රීට් එකේ මට අඳුර ගන්න බැරුව හිටියේ. හැබැයි මේ ගිය දැන් නැද්ද අවුරුදු 7කින් පස්සේ මරත් එච්චර රෙකෝඩ් එකක් තියාගන්න කට්ටිය ගැන ඉතින් මට සතුටුයි මෙහෙම එන්න ලැබිච්ච එක. මම ප්‍රාර්ථනා කරනවා පින්වතුන්ලට සියලු ධෛර්ය ශක්තිය මේ ආපු ගමනින් Tamanta හයියක් වෙන්න සංසාර පෙරපින මතු වෙන්න. ඒ වගේම මේ කරපු සියලු කුසල්පින් තමගේ දෙමව්පියන්ට ඥාතීන්ට ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේට අනුමෝදන් වෙන්න. ඥාති නොවිච්ච කෙනෙක් මේ සංසාරේ නැති හින්දා සත්ව ලෝකෙ අවිච්ච ඉඳන් දේව බ්‍රහ්ම ලෝක දක්වා හැම සත්වයකටම මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙන්න. ඒ වගේම සතර වරම් දෙවිවරුන්ටත් ශක්‍ර දේවෙන්දටත් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයන් වහන්සේටත් මාතෘ දිව්‍ය රාජන් වහන්සේටත් සාම්පති බ්‍රහ්ම දිව්‍ය රාජන් වහන්සේටත් ඉෂිවරු මුනිවරු සිද්ධල්ලට මේ බුද්ධ ගන්ධර්වන්ටත් බහිරවන්ටත් දේව සේනාධිපතිවරුන්ටත් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඒ සියලු 33 කෝටියක් දේවතාන් වහන්සේලා මේ තුන් ලෝකයේ මණිකක් වගේ සීල සත්වයන්ට ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේද ශාසනය ආය අවදි වෙන්න සියලු දෙනාගේම සතර අපායට යන මඟ වැළකීලා ඒ උතුම් සද්ධර්මය මිනිසුන්ගේ හදවත් වලට වැටිලා බාධා කරන සියලු බාධාවල් දුරු වෙන්න ඒ බුදුන් වහන්සේගේ පාරමී බලය රැකවරණයක් වෙත්වා ඒකට নমස්කාරය වෙත්වා පාරමී බලය විතරක් නෙමේ උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට নমස්කාරය වෙත්වා සියලු අතිවරයන් වහන්සේලාට নমස්කාරය වෙත්වා ඒ වගේම මේ පින්වතුලගේ ජීවිතවලට සංසාරේ කරපු පෙරපින මතුවෙන අවස්ථාවක් වෙන්න සෙන්කඩ ගලපුරුවේ තිබ්බ ශ්‍රී විභූතියේ මහිමය එදා පුරාණයේ දළදා වහන්සේගේ අනන්ත අනුභාවය මේ යුගයේත් මේ කාලෙත් බොහොම ඈතක් බැහැරව තියෙන ශාසනයේ පිහිටලා තියෙන පිහිට
සම්බුදුන් වහන්සේගේ උතුම් බල මහිමේ ඒ කරුණාවේ ගුණය ශාසනය විහිදිලා තියෙන ඈතක් පාසා වහන්සේගේ මහා කරුණාවෙන් සිද්ධ කරන අරමුණ ඉෂ්ට වෙන්න. සියලු සත්‍යයන්ට ඒක ඉෂ්ට වෙන්න, ඒක ඉෂ්ට වෙන්න අපේ ජීවිතත් පූජා වෙන්න ඒ උතුම් අරමුණට. ගුණ පුරණ උත්තමයෝ ඉන්නවා දේවලෝකේ බ්‍රහ්ම ලෝකේ. පෙරම් පුරණ උත්තමයන් වහන්සේලා මනුලුවත් ඒ සියලු දෙනාම එකතු වෙලා ඒ බුදු සසුන ආයි ප්‍රාණවත් කළා, විද්‍යමාන කළා, සත්‍යයන්ට ජීවදානේ ආත්මය ආරක්ෂා කරන විදිහට සතර අපායට නොවැටෙන ඒ මඟ අවදි වෙන්න අවස්ථාවක් වෙන්න. සම්බුදුන් වහන්සේගේ ශ්‍රීපාදයෙන් ශ්‍රී සංඛ්‍ය චක්‍රයත් ඒකේ මහානුභාව මහිමය උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල ඒ පිහිටපු ඒ අනන්ත ගුණ බලය ආශිර්වාදයක් වෙත්වා. ලංකා මේ මිනිස්සු මෙහෙ ලංකා මිනිස්සු විතරක් නෙමේ මේ රටේම ඉන්න මනුෂ්‍යයන්ටත් ඉන්න සුද්ධ ආත්මවලටත් දේවතාන් වහන්සේටත් දේවත්වයටත් පත් වෙච්ච ධර්මයට ආදරය කරන ඒ සියලු උත්තම ආත්මවලටත් අනුමෝදන් වෙන්න. ඒ වගේම අනිත් රටවල් වල ඉන්න මනුෂ්‍යයන්ටත් ඒ උතුම් රැකවරණය ආරක්ෂාව ලැබෙන්න ඒ සියලු දෙනාටම සංසාරේ පෙරපින මතුවෙන අවස්ථාවක් වෙන්න. සෙන්කටකල පුරවරයත් වහන්සේගේ දේහය පුදු මාතාවකින් සත්‍ය ධර්මය සියලු ජාතින්ට සියලු මනුෂ්‍යයන්ට just wait one minute, just one minute, just stand and wait, it's okay, just relax your body. Mathara danna pulan daraka chottaman විශ්වීය ශක්තියේ
ශක්තිය. මරණ පිය නැති වේවා. අද දවසේ බලන්ඩ කෑම ගන්න නැතුව කෑම ගන්ඩ කතා කරන්න එපා පුළුවන් තරම් බලන්ඩ. හෙට උදේ වෙනකල් මලි ආයක දන්න මලි කතා කරන්න නැතුව ඉන්න බලන්ඩ. ඒ ශක්තිය තියාගන්න හිත ඇතුලේ. සියලු උතුමන් වහන්සේලාට බලය ශක්තිය ලැබේවා. ඒ ශ්‍රීපාදයි මේ මනුලව මනුෂ්‍යයන්ට දර්ශනය වෙත්වා. බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඒ සියලු සත්‍යයන්ටම ඒ උතුම් සැනසිල්ල ලැබේවා. වහන්සේගේ මහා ගුණ බලය දස දිසාවට විසිරෙත්වා. ගුරුදේවයන් වහන්සේ පෙරම්පුරණ උතුමන් වහන්සේලාගේ බල මහිමය ලොව තුළ කාටරි විශේෂ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවනම් අත ලාවට උස්සන්න. එහෙම තියෙනවනම් ඇස්වාහගනින්න මිනිත්තු පහක් ඇස්වාහගනින්ට රිලැක්ස් කරගෙන